අත්දැකීම් නව අදහස් අනුව ඒ කණ්ඩායම ශූරතාව සඳහා යනවා බව කිව මහිතන්. නෑ ඒක වුණත් මහිතන ඈපසින් අපි දන්නවා සමස්තයක් වශයෙන් ගත් කළ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම මහිතන ඉතාමත් ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක්. නමුත් පසුගිය තරග කීප දෙක දෙස ආපස හැරි බලන විට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණු තරග දිහා බැලුවාම අපි දන්නවා මුල් දිනේදී නව ශ්‍රීලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් තරග වැදීමෙන් ඒ තරගයේ අප අතින් ගිලිහී ගියා. ඒ වගේම දෙවැනි දිනේදී අපේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් කරගන්නටත් හැකියාව ඇති වුණා. ඒ කියන්නේ එක් දින තරගවලදී ඇති අවිනිශ්චිත බව, ජයග්‍රහණයේ ඇති අවිනිශ්චිත බව මොනවාට පැහැදිලි වෙනවා ඒ අවස්ථාවේදී. දැන් මෙහිදී වුණත් අපිට කියන්න බෑ තරගයේ අවසන් වෙලතෙක් නව ශ්‍රීලන්ත ක්‍රිකට් කණ්ඩායම කොයි ආකාරයෙන් පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට අභියෝගයක් එල්ල කරාවිද කියලා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍යයි. මොකද අපිට අවස්ථාව ලැබුණේ පසුගිය සිකුරාදා පැවති තරගයේදී අගභාගයේ පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඒ වගේම පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමත් අතර පැවති තරගයේ අගභාගයේ පිළිබඳව කිසියම් විග්‍රහයක දෙන්නට. එනිසා මා ඒ විග්‍රහයක ඉදෙන්නට ඇරයුම් කරන්නට පෙර අතුව කැමැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගය අප සමග පැවති සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු කිහිපයක් ගෙනහැර දක්වන්නට ඔබේ මතකයේ අවදි කරවන්නට. ඔබට දැන් අප ඒ පටිගත කිරීම කෙරෙහි යොමු කරමු. සාජහි පවත්ව ලබන මෙම තරගාවලියේදී තරඟ ජයග්‍රහණය පිළිබඳ අභියෝගය, තරඟාභියෝගය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද? ඔව් මම හිතන්නේ මේ තරඟාවලියේ සෑහෙන උසස් අන්දමේ පවත්තේ විශේෂයෙන්ම පකිස්තානු කණ්ඩායම අද ඉතාමත් උසස් තත්ත්වයක සිටින විශේෂයෙන් ඉතාමත් හොඳ ක්‍රීඩා කරනවා. ඊට අමතරව නව ශ්‍රීලන්ත කණ්ඩායම ඒගොල්ලෝ කණ්ඩායම හදන කාලේ ඒ තරුණ ක්‍රීඩකයන් දාලා සෑහෙන හොඳ ක්‍රීඩා කරනවා. ඉතින් අපිට මුණ දෙන්න සිද්ධවලා තියෙන ඉතාමත් පළපුරුදු දක්ෂ කණ්ඩායමක් සමගත් නැගීගෙන එන කණ්ඩායමක් සමගත් මම හිතන්නේ ඉතින් මේ තරඟාවලිය ලේසි වෙනවට ලේසි වෙනවා කිව්වොත් ඉතාමත් වැරදි. මම හිතන්නේ තරඟාවලිය සෑහෙන අමාරුවේ සෑහෙන හොඳ තරඟාවලියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. හොඳයි අර්ජුන, කොහොම වුණත් අපි දන්නවා විරේච් විචාරකයන් කියන්නේ ඉතාමත් ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් දෙකක් සමග තමයි අපිට තරඟ වදින්න සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් කොයිතරම් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන් වුණත් ඇතැම් විට සියුම් දුර්වලතා ඔවුන් තුළ තිබෙන්නට පුළුවන්. තියනු බැලුවාම ඔබ කල්තියා සැලසුම් කරන ලද උපක්‍රමද යොදන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රීඩාව පවතින අවස්ථාවේදී එහෙම නැත්නම් ඒ අවස්ථානුචිතව යම් යම් උපක්‍රම ප්‍රයෝජනට ගැනීමට බලාපොරොත්තු වන්නේ. නැහැ, සාමාන්‍ය අපි තරඟකට සහභාගී වෙනකොට අපි සැලසුමක් අනුව ක්‍රීඩා ගන්නේ. සැලසුම අනුව අපි ක්‍රීඩකයන් කතා කරලා ඒගොල්ලන් අනුව තමයි ඒ අනුව සැලසුම් වෙලා තමයි මේ තරඟයකට මුහුණ දෙන්නේ. ඉතින් ඒ අමතරව සමහර ලාට අපි යන සැලසුමට විරුද්ධ වෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපිට සැලසුම් 1 2 3 කියලා අපි සාමාන්‍ය ලෑස්ති වෙලා තියෙනවා. සමහර ලාට ඒ සැලසුම් තුනින්ම එළියට යන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට උනා කෙන්නියන් තරගයේදී, කෙන්නවල පැති තරගයේදී අර අප්‍රිඩි ඇවිල්ලා ගහ පන්දුවට පහර දෙන අවස්ථාවේදී අපිට ඒ සැලසුම් වලින් එළියට යන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි අවස්ථාවල්දී මුණ දෙන්න සිද්ධ වෙනවා මැදදී. නමුත් අපි සෑහෙන හොඳට ක්‍රීඩා කරගෙන යනවා. තරගය දෙක පරාජය වෙන්න ඕනේ. මොකද නැත්තම් සාමාන්‍ය හැම කණ්ඩායමම හැම වෙලෙම දිනන්නේ නැහැ. ඉතින් පරාජය වුණත් අපිට අමුතු දෙයක් නෙමෙයි. ඉස්සර වෙලා තිබුණේ ඉස්සර අපි තරඟ පහක් හයක් ගහලා එකක් දිනනවා. දැන් අද තරඟ හයක් හතක් ගහනකොට එකක් පාර දිනකොටත් අපේ ප්‍රේක්ෂකයන්ද ටිකක් අමාරු තත්ත්වයකට පත් වෙනවා. නමුත් අපි පිළිගන්න ඕනේ ජය පරාජය දෙකම. අපි ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. සමහරවිට පරාජය වුණොත් අපි පිළිගන්න ඕනේ අනිත් කණ්ඩායම අපිට වඩා හොඳට ක්‍රීඩා කරලා තියෙනවා කියලා. ඉතින් එවැනි අවස්ථාවක අපි සිටින්නේ අපි තාමත් හොඳට ක්‍රීඩා කරනවා, ක්‍රීඩකේ හොඳ තත්ත්වයක ඉන්නවා. ඉතින් අපි පුළුවන් අන්දමේ රටට ක්‍රීඩාවක් ජයග්‍රහණයක් ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔය මනවතත් අවධානය යොමු කරන්න කැමතියි. දැන් පසුගිය අනුබෝධය පැවති කෙන්‍යාවේ පැවති සිව්කොන් තරඟාවලියේදී අපි බලාපොරොත්තු නොවුණු විදිහට අනපේක්ෂිත අන්දමෙන් ජයග්‍රහණය අප අතින් ගිලිහි ගියා. එවැනි අවස්ථාවකදී අපි ක්‍රීඩකයන් තුළ විශේෂයෙන් ඔබතුළු කොයි වගේ මානසික තත්ත්වයක්ද ඇතිවන්නේ? විශේෂයෙන් මම හිතන්නේ අපි පහුගිය අවුරුදු එකමාර නැත්තම් දෙකකට කිට්ටු කාලයක් තුල තනිදින තරඟවලදී 6කට නැත්තම් 7කට සහභාගී වෙලා තියෙනවා. පළවෙනි පාරට අවසාන තරඟෙන් අපි එළියට ගියේ. ඉතින් ක්‍රීඩකයන්ට ටිකක් අමාරුුණා ඒක පිළිගන්න. ඉතින් නමුත් අපි තේරුම් කළා දුන්න විශේෂයෙන්ම අපි ක්‍රීඩා කරපු කණ්ඩායම් හොඳ කණ්ඩායම් සමග ක්‍රීඩා කරා. ඉතින් අපි සමහරවිට අපේ ධෛර්යය දීලා සමහර ක්‍රීඩා කරා. සමහරවිට තරඟ පරාජය වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි පිළිගන්න ලෑස්තිලා ඉන්න ජය පරාජය දෙකම තරුණ ක්‍රීඩකයන් ඉන්නකොට ටිකක් අමාරු වෙනවා. නමුත් මම හිතන්නේ අද අපේ කණ්ඩායම ඉතාමත් හොඳ මානසික තත්ත්වයක ඉන්නවා කියලා. ඔව්, ඒ අප සමන් දුන්නේ සාජා බලා යන්නට පෙර ආතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගෙන් සඳහන් කළ කරුණු කිහිපයක්. මම හිතන්නේ මේ අවස්ථාව වශයෙන් අපි උපයෝගී කරගන්නට කැමැති අශෝක. මා කලින් කිව්වා වගේ පසුගිය සිකුරාදායි කියන්නේ
ශ්‍රී ලංකා කණ්ඩායමත් පකිස්තාන කණ්ඩායමත් අතර පැවති තරගයේ අගභාගයේදී අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ කුසලතා දක්ෂතා ගැන හැර දැක්ව ආකාරයත් ඒ වගේම ඔබ කොහොමද ඒ ජයග්‍රහණය විග්‍රහ කරන්නේ? අත්වශයෙන්ම මම දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනගෙන හිටිය ඔවුන් පන්දු යැවිය යුත්තේ කුමන ලකුණු සංඛ්‍යාවලද කියලා. ඒ මම හිතන්නේ ඒ ඉතාමත් වැදගත් වුණා ඔවුන්ට. මම හිතන්නේ අපි එදා කතා කරනකොට කිව්වා මම විශේෂයෙන්ම සඳහන් කරා දැන් මේ තරඟයේ තියෙන ශ්‍රී ලංකා පන්දු යවන්නේ ගේසා පන්දු රකින්නන්ගේ අතේ කියලා. මොකද පිටිකරුවන් ලබා දුන්නේ ලකුණු 206ක් පමණයි. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්න දෙන තමින්ද වාස්සා සජීව චානක හොඳින් ඉතාමත් හොඳින් පන්දු යව කියන්නේ විශේෂයෙන් වසීම් අක්‍රම් සහ වකායිනුස් ඔවුන් එකතුව වයිට් පන්දු 20 ගණනක් අපිට ලබා දීපුවා. නමුත් අපේ පන්දු යවන්න දෙදෙනා කිසිම වයිට් පන්දුවක් ලබා දුන්නේ නැහැ. දැන් හොඳින් ඔවුන් පන්දු යවවා.